අදත්මගේ channel එකට එකතු වුණු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මෑතකදී ප්‍රසිද්ධ වුණ මේ ගාෆිෂ් සමහරක් අය කියනවා මිනි මස් කනවා කියලා ඔයගොල්ලන් දැකලත් ඇති මං ගොඩක් සමහරත් ඇංගල දැක්කා. thumbnail වලත් තියෙනවා මට හිතුණා මේ ගාමාලු කවුද කියලා සහ මේ මිනිස්සු හිතන වැරදි මතවාද මොනවද පැහැදිලි කරන්න මේගොල්ලන්ගේ ස්වභාවය සහ මේ වැරදි මතවාදයත් එක්කම මේ ගා පවුලේ වර්ග කීපයක්ම ඉන්නවා ලංකාවේ වැඩිපුර කතා කරන්න තියෙන්නේ ඇලිගේටර් ගා සහ මේ ස්පොටඩ් ගා කියන වර්ග දෙක ගැන විතරයි මුලින්ම අපි මේ ඇලිගේටර් ගා ගැන කතා කරමු ජුරාසික් යුගයේ ඉඳන් මේ මාළු වර්ගය පැවතගෙන එනවා මේ මාළු දැකලා තියෙනවා නම් ඒක ඔයාලට නිකම්ම තේරෙන්නේ නැති නිකන් සාමාන්‍ය මාළුවෙක් වගේ නෙමේ අමුතුම වෙනස්ම ස්වරූපයකින් තමයි මේගොල්ලන් ඉන්නේ ඇලිගේටර් කෙනෙක්ගේ වගේම මේ මාළුන්ටත් දිගටි කටක් එක්ක ගොඩක් තියුණු ශක්තිමත් දත් සිය ගාණක් අඩංගු වෙනවා. ඒ වගේ මේ භයානක කටින් එයාලට තදින් හපන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ මාළුන්ගේ කොරපුතු අනික් මාළුන්ට වඩා වෙනස් ශක්තිමත් ගැනොයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලගේ ඇඟ අස්ථි තරම්ම ශක්තිමත් තමයි හැදිලා තියෙන්නේ. ඒක නිසාම මෙයාලට හානි කරන්න නැත්නම් මෙයාලව කන්න වගේ ඉන්න වෙනත් සත්තු අඩුයි. ඒ කියන්නේ මෙයාලට ඉන්න ප්‍රෙඩේටර්ස්ලා අඩුයි. ඒ වගේම මේ ඇලිගේටර් ගා මෙච්චර කල් ජීවත් වෙන්න එක හේතුවක් තමයි එයාලගේ බිත්තර කෑමට විස වීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බිත්තර වෙන සත්තුන්ට කන්න පුළුවන් කමක් නැහැ. වර්ධනය අතින් එයාලගේ පුරුදු පරිසරයේ සාමාන්‍යයෙන් අඩි 10ක් 12ක් එහා හැදෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ලොකු ගේටර් ගා කෙනෙක් ලොකුම එක්කෙනා 1991 තමයි අල්ලගෙන තියෙන බර රාත්තල් 365ක් විතර වෙලා තියෙනවා. ඕගොල්ලන්ට ඒකෙන් තේරෙනවා ඇති කොයිතරම් ලොකුවට මේගොල්ලන් වර්ධනය වෙනවද. හැබැයි ඒක එයාලගේ පුරුදු පරිසරයේ විතරයි. අනික් දේ තමයි මේ ගේටර් ගා මාළුන්ට ගෑස් බ්ලැඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ වතුරෙන් පිට වාතය හුස්ම ගන්න හැකියාව තියෙනවා. දැන් මුලින් ඉඳලා මම මේ කියපු දේවල් ඔයා අහන් හිටියානම් කොයිතරම් භයානක වගේම මිනිස්සුන්ව උනත් කන්න පුළුවන් මාළුවෙක් කියලා හිතෙනවා ඇති. හැබැයි ඇත්තරම එහෙම නෙමෙයි. මෙයාලා ප්‍රෙඩේටර් මාළු උනාට මිනිස්සුන්ට හානි කර මාළු නෙමෙයි. ඇත්තරම එයාලා මිනිස්සුන්ට බයයි. හැබැයි එයාලව අල්ලන්න ගියොත් අපි එයාලට හිංසා කරන්න හැදුවොත් එයාලගේ කටත් එක්ක සෙල්ලම් කරන්න හැදුවොත් හපන්න අනිවාර්යෙන් අවස්ථාව තියෙනවා. ලංකාවේ හදන ඇලිගේටර් ගා ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ මේ ඇලිගේටර් ගා උපරිම අඩි 6ක් විතර තමයි ලොකු වෙන්නේ. අඩි 5ත් 6ත් අතර තමයි ලොකු වෙන්නේ. ඒක නිසා අඩි 10ක් විතරවත් ටැංකියක් හෝ පොණ්ඩයක් අවශ්‍ය වෙනවා. එයාලට ගොඩක්ම ගුණාත්මක වතුරත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වාතය හුස්ම ගන්න හැකියාව සහ ශක්තිමත් මාළුවෙක් නිසා. අනික් ලොකු වෙන මොන්ස්ටර් මාළුත් එක්ක හදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පොඩි මාළු එක්ක නම් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. මෙයාලා කන්න පුළුවන් එයාලව. හැබැයි ඒකත් කන්නේ එයාට කන්න පුළුවන් කියලා හිතුනොත් විතරයි. එයාගේ කටට හරියනවා නම් විතරයි. සාමාන්‍යයෙන් කැට්ෆිෂ්ලා වගේ නෙමෙයි. කැට්ෆිෂ්ලා නම් එහෙම එයාට කන්න බෑ කියලා හිතුනොත් කටට දාගන්න පුළුවන් නම් මේගොල්ලන් කන්න උත්සාහ කරනවා. හැබැයි මේගොල්ලන් එහෙම නෙමෙයි. දැන් අපි කතා කරමු මේ ඇලිගේටර් ගා හදන එකේ භයානකම කොටස ගැන. ඒක තමයි මෙයාලව ලංකාවේ ස්වභාවික පරිසරයට එකතු කරන එක. මෙයාලා ලංකාවේ ස්වභාවිකව ජීවත් වෙන මාළු නෙමෙයි, පිටරටවල් වලින් ගෙනල්ලා තමයි මේ අපේ ඇක්වේරියම් ෆීල්ඩ් එකේ විකිනෙන්නේ. පසුගිය දවස්වල ඔයා දකින්න ඇති ලංකාවේ ජලාශවල මේ ගේටර් ගා හම්බෙලා තියෙනවා කියලා ගොඩක් නිවුස් ගියා, YouTube එකේ වීඩියෝසුත් ගියා. මේකේ භයානකම දේ තමයි අපේ ලංකාවට ආවේනික මාළුන්ට හානි කරවෙන එක. මම අර කලින් කියපු කරුණු නිසා එයාලට ගොඩක් මාළුන්ව ආහාරයට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට ඒගොල්ලන්ට ප්‍රෙඩේටර් කෙනෙක් නැති නිසා ඒගොල්ලන්ට හානියක් නැතුව අපේ පරිසරයේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසාම මේගොල්ලන් අනිත් මාළු ගොඩක් ආහාරයට ගන්න නිසා අපේ විශේෂයෙන් ලංකාවට ආවේනික මාළු එහෙම ගොඩක් විනාශ වෙලා යන්න ගන්නවා. මේකට හේතුව මිනිස්සුම තමයි. මේ ගේටර් ගා පොඩි කාලේදී මිල අඩුවට ගන්න පුළුවන් නිසා ගොඩක් කට්ටිය දැක්කහම අරගන්නවා, හදන්න ගන්නවා. ටික කාලයක් යනකොට තේරෙනවා
හදන්න අමාරුයි කියලා මොකද මේගොල්ලන් මුල් අවුරුද්දේ අඩි එකමාරකටත් වඩා ලොකු වෙනවා හරික්මන්ට ලොකු වෙනවා තවදුරටත් හදන්න බෑ කියලා හිතුනහම ඒගොල්ලන් කිසි දෙයක් එතනින් එහාට හිතන්නේ නැතුව මෝඩ මිනිස්සු සෝභාගේ ජලාශ වලට දානවා ඒ මෝඩකම නම් කවදාවත් කරන්න එපා මේවා කරපු නිසා තමයි මේගොල්ලන් මේ සෝභාගේ පරිසරයෙන් හම්බෙන්නේ කිසිම මාළුවෙක් ඔයාලට හදන්න බැරි නම් එයාලව ස්වභාවික පරිසරයට දාන්න එපා එයාලව හදන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙකුට දෙන්න නැත්නම් ඇක්වේරියම් ෂොප් එකකට හරි දෙන්න මට මේ ගැන තමයි ඕගලන්ට විශේෂයෙන් හයිලයිට් කරලා කියන්න ඕමනාව තිබුණේ දැන් අපේ මේගොල්ලන්ගේ අර පරිසරය මං කිව්වේ අභියෝගයක් අපේ අභියෝගයක් නැති නිසා අපේ පරිසරයට මේ වගේ මොන්ස්ටර් මාළු මුදා හැරියොත් ලොකු තර්ජනයක් වෙනවා අපේ ලංකාවේ ජීවත් වෙන මාළුන්ට. හැබැයි දැන් පිටරටවල් වල මෙහෙම නෙමෙයි පිටරටවල් වල මේ ගේට ගා ඇතර පිටරටවල් වලත් ඉන්වේසිව් සමහර තැන්වල ඉන්වේසිව් විදිහට මේගොල්ලන්ව නම් කරලා තියෙනවා. මොකද ඒකට හේතුව මේගොල්ලන් අර හේතුවම තමයි මේගොල්ලන්ට ගොඩක් ප්‍රෙඩේටර්ස්ලා අඩු නිසා මේගොල්ලන් ඉක්මනට බෝ වෙනවා ඉක්මනට හැදෙනවා. හැබැයි පිටරටවල ගොඩක් බෝ ෆිෂින් වලට පාවිච්චි කරනවා මේක ගොඩක් ස්පෝට් මාළුවෙක් විදිහට තමයි තරඟ තියෙනවා බෝ ෆිෂින් තරඟ තියෙනවා ලකුණු එකතු කරන ලකුණු ගන්න ක්‍රීඩා ඕගොල්ලන්ට Google search කරලා බලන්න පුළුවන් YouTube එකේ videos උත් ඇති බෝ ෆිෂින් වලට ගන්න නිසා ඒගොල්ලන්ට ඒ ආකාරයෙන් සහ ඒවා පාලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා හැබැයි ලංකාවේ එහෙම නැති නිසා තමයි මේක පාලනය කරගන්න බැරි වෙන්නේ දැන් අපි කතා කරමු මේ ගේට ගා හුරතලයට ඇති කරන එක ගැන මම කලින් කිව්වා වගේ අඩි 10ක් විතර ටැංකියක් තියෙනවා නම් හදන්න පුළුවන්කම තියෙනවා එයාලා ඉක්මනට කලබල වෙන්නෙත් නැහැ ලොකු වෙන්න තමයි කලබල ගතිය අඩු වෙන්නේ හැබැයි මම අර කලින් කිව්වා වගේ පොඩි කාලේ ඉඳන් පුරුදු කරොත් ඕගලන්ට අත ගන්න උනත් පුළුවන්කම තියෙනවා හැබැයි පොඩි කාලේ ඉඳන් පුරුදු කරොත් විතරයි නැත්තම් සමහරක් අවස්ථාවල පොඩි කාලේ ඉඳලා වෙනස් විදියට හැදුවොත් මේගොල්ලන් අත දැම්මහම අතට උනත් ඇටැක් කරන්න ඉඩ තියෙනවා දැන් ඔයාලට මේ ඇලිගේටර් ගා ගැන ලොකු අයිඩියා එකක් එන්න ඇති මම මේ කියපු දේවල් වලින් ඊට පස්සේ අපි කතා කරමු මෙයාලා තරම් ලොකු වෙන්නේ නැති වුණාට ලස්සන හැබැයි ඒ වගේම අනවශ්‍ය විදිහට ලොකු වෙන්නේ නැති ස්පොටඩ් ගා ගැන මෙයාලා ගාපවුලේ ඉන්න පොඩිම වර්ගයක් සාමාන්‍යයෙන් උපරිම අඩි 2.5ක් 3ක් විතර තමයි ලොකු වෙන්නේ විශේෂ කරුණ තමයි අපි මේ ස්පොටඩ් ගා කියලා කිව්වට එයාලා ඇත්තනම ෆ්ලොරිඩා ගා කියන වර්ගයේ තමයි මේ ස්පොටඩ් ගා කියලා විකිණෙන්නේ ක්වෙරියම් ෆීල්ඩ් එකේ ඇත්තරම ස්පොටඩ් ගා දුර්ලභ ගා වර්ගයක් ඒගොල්ලන් මේ ඇක්වේරියම් ෆීල්ඩ් එකේ විකිණෙන්නේ නැහැ කොහොමහරි මේ ස්පොටඩ් ලව නම් අනික් සාමාන්‍ය මොන්ස්ටර් මාළු එක්ක හදන්න පුළුවන්. ගොඩක් සාමාන්‍ය මොන්ස්ටර් මාළු හැමෝම එක්ක හදන්න පුළුවන්කම තියෙනවා. මොකද මෙයා එකපාරට පහර දෙන්නේ ගොඩක් ඇග්‍රෙසිව් නැහැ. ඒක නිසා හදන්න පුළුවන් ටැංකියක උනත් හදන්න පුළුවන්. මේ මොන්ස්ටර් මාළු ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒගොල්ලන් ගැන ඕවර්ඕල් සම්පූර්ණම පැහැදිලි කිරීමක් ඕගොල්ලන්ට ඒක ගිහින් බලන්න පුළුවන් අනිවාර්යෙන් බලන්න. ඒකෙන් තව ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙවි. මංගාවේ ඉන්නෙත් මේ ස්පොටඩ් ගා කෙනෙක් තමයි දැන් එයානම් අඟල් 8ක් විතර ලොකුයි මෙයාලානම් සාමාන්‍යයෙන් අඩි 5ක 6ක උනත් ටැංකිය එක හදන්න පුළුවන්කම තියෙනවා හැබැයි මේ ස්පොටඩ් ලට නම් ගුණාත්මක වතුර තියෙන්න ඕනේ ඒ කියන්නේ හොඳ ෆිල්ට්‍රේෂන් එකක් තියෙන ටැංකියක් අවශ්‍ය වෙනවා ඕගලන් දැකලා ඇති මොන්ස්ටර් ටැංකියක් හැදුවොත් මේ ස්පොටඩ් ගා කෙනෙක් ඕගලන්ට හදන්න පුළුවන්කම තියෙනවා මේ ගාමාලු ඇත්තටම පොඩි කාලේදී වැඩිපුර කලබල නොකර බය නොකර යාලට කරදර නොකර හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ මොකද නැත්නම් එයාලා එකපාරට බය වුණාම හයියෙන් පීන ගන්නවා ඇඟ හප්ප ගන්නවා ඔළුව තුවාල කරගන්න ඉඩ තියෙනවා නැත්නම් ඒගොල්ලන් කට තුවාල කරගන්න ඉඳලා සමහරක් වෙලාවට මේ කොන්ද තුවාල කරගන්න ඉඩ තියෙනවා සමහරක් වෙලාවට ඕනවට වැඩිය බය වෙලා එකපාරට හයියෙන් ගිහිල්ලා වැදුනොත් කොන්ද කැඩිලා තුවාල කරගන්න කොන්ද කැඩුනොත් එහෙම මැරෙන්න උනත් අවස්ථාවක් තියෙනවා මොකද එතනින් එහාට මාළුවගෙන් කිසිම වටිනාකමක් වෙන්නේ නැහැ ඒක නිසා ඒගොල්ලන් පොඩි කාලේ ඉඳලා බය නොකර හදන්න ඕනේ මේ ලොකු වෙද්දි තමයි ඒගොල්ලන්ගේ බය ගතිය ඇරිලා යන්නේ කෑම විදිහට නම් මේගොල්ලන්ට සාමාන්‍යයෙන් පැලට් වල පුරුදු කරගන්න පුළුවන් හැබැයි ටැක්ටිකක් අමාරුයි පැලට් වල පුරුදු කරගන්න වයස යනකොටත් එක්ක තමයි පුරුදු කරගන්න වෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් සී ෆුඩ් වගේ දේවල් වලට හරි නැත්නම් ක්‍රිල් වගේ දෙයක් හරි ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්කම තියෙනවා නැත්නම් ලයිව් ෆීඩ් කරන්නත් පුළුවන්කම තියෙනවා හැබැයි මෙයාලට මස් වර්ග දෙන එක නම් හොඳ වෙන්නේ නැහැ මොකද
ඒකේගොල්ලන්ට කාලයත් එක්ක හානිකර වෙන්න ඉඩ තියෙන නිසා ওই විදිහට තමයි මේ ස්පොටඩ් විශේෂයෙන් ඇලිගේටර් ගානක් හැමෝටම හදන්න බෑ ලොකු ටැංකියක් නැහැ ලොකු පොන්ඩ් එකක් නැහැ හැබැයි ස්පොටඩ් ගා කෙනෙක්ව නම් හදන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍ය පොඩි පොන්ඩයක් ඔයා හදාගත්තොත් ස්පොටඩ් ගා කෙනෙක් හදන්න පුළුවන්කම තියෙනවා හැබැයි හරියට හදන්න ඕනේ ඇලිගේටර් ගා වගේ නෙමෙයි මේ ස්පොටඩ් ගා ඇලිගේටර් ගා තරම්ම ශක්තිමත් නැහැ ඔරොත්තු දෙන්නේ නැහැ ඒක නිසා මේගොල්ලන් හදනවා නම් හරියට හදන්න ඕනේ මේ ස්පොටඩ් ගා හදනවා නම් ওই විදිහට තමයි ඕගොල්ලන්ට මේ ගා වර්ග දෙක ගැන පැහැදිලි කරේ ওই දෙක තමයි ලංකා ප්‍රසිද්ධම සාමාන්‍යයෙන් වැඩිපුර හදන්න පෙළඹෙන්නේ ওই වර්ග දෙක තමයි විශේෂයෙන් මට කියන්න ඕනේ උනේ අර වීඩියෝ වල තිබ්බ දේවල් සහ ඕගොල්ලන්ගේ අයිඩියා මොනවද ඔළුවේ තියෙන්නේ මොනවද මේ මාළු ගැන ඒගොල්ලන් ගැන හරි පැහැදිලි කිරීමක් දෙන්න තමයි මට අවශ්‍ය උනේ. ඒ වගේම මේ ස්පොටඩ් ගා ගැනත් ඕගොල්ලන්ට මම කතා කරලා නැහැ. ඒක නිසා ඒ ගැන තමයි ඕගොල්ලන්ට කියන්න ඕනේ උනේ. මේ වගේම ඉස්සරහට එකතුලා ආයෙන තවම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. Peacock Bass ගැනත් overall idea එකක් එක්ක video මම ඉස්සරහට අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැනත් ආසාවක් තියෙනවා නම් ඕමනාවක් තියෙනවා නම් පල්ලෙහා comment කරන්න. comment key වල බලලා මම ඕගොල්ලන්ට ඉක්මනට ඕන නම් Peacock Bass ගැන video එකක් ඉක්මනට අරගෙන එන්න. මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න ස්පොටඩ් ගා හරි නැත්නම් ඇලිගේටර් ගා හරි හදනවා නම් හැමෝටම බලන්න ෂෙයා කරන්න හදන ඉන්න හැමෝටම බලන්න ෂෙයා කරන්න මේ ගැන අයිඩියා එකක් දෙන්න ඒ කියන්නේ මාළු හදන්න බැරි ස්වභාවික පරිසරයට එකතු කරන අය එකතු කරපු අය වැරදි කරපු අයත් මේව බලන ඇති කවදාවත් කරන්න එපා කියලා තමයි අපෝ කියන්නේ මේව කරන්නත් එපා ඒක දැනුවත් කරන්නත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න එතකොට අපිට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා මේ වගේ දේවල් ඉදිරියට වෙන්න ඇති වෙන්න වග බලා ගන්න ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අදට ගිහිල්ලා එන්න තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමි